කෞඩාගල දාගැබ හදන්නයනකොට නිරාගමිකයින්ටයි අන්‍යාගමිකයින්ටයි අන්තවාදී දේශපාන කල්ලිවලටයි, හොඳටම රිදන්න පටන් අරගෙන. ඉතින් ඒ අයට ඕන මේ මිහි පිටිං ලංකාදාානයතලෙන් බෞද්ධයෙන් වතුගාලදාන්නනේ ඒ අය කැමැතින බෞද්ධ ඔක්කෝම එකට එකතු වෙලා හොඳ යහපත් කටයුත්තක් ක නවාට. හැබැයිඉතිං අපේක්ෂරෝහලේ ඉන්න අර අසරනයින්. තමන් අසර්ණ වෙලලා ඉන්න අකුසර කර්මවලින් කියර දැනගෙන ඒඇය බලාගෙන ඉන්නවා පින්කංකරන්න. ඒවගේ මහළු නිවාසවල ඉන්න අපේ වැඩිහිටි අම්මලතාත්තල ඒ අසරණකමට හේතුවත් කර්මිපාකය කළ දැනගෙන පින්කංකරන්න බලාගෙන ඉන්නවා. ඒ අය බෝධි පූජා පින්ංකංකරනව චෛත්‍ය වේර විහාර හදනවා අසරණ වනු ලෙඩ්ඩු ඒ රෝගීන් ය අසර්රණවීමේ හේතුව කර්මිපාක් කල දැනගෙන පින්කාංකරණකොට. මේ මිත්්‍යයා දුෘෂ්ික පිරිිසට මේ දාගැප් හදනව කියන එක හිතරිතින්න කාරනාවක්වෙලා. අපේ සැහැබර පින්වතුන් ඔව එතනම් තකන්න අවස්ස නැහැ. ඒ යට ඕනවෙන්නේ බෞද්ධයෙන් අතුගාල දාලා තටේ බලියල්ල ගන්න. වෙර විහා නැති කළ දාන්න. සහර කට්ටියය කියනවානේ මෙිච්චර අෞුදුගාණනයක්්‍ය හිල්ලත් දාගැප් හදාන්නමකට පන්සල් හදාන්නමක දෝක හතයිවරයක් නැද්ද කියලා. ඒ කරමිපාකයේ දන්නන්නේ යන චේතනාවමකද්ද කර දන්න නෑහනේ. බැම් මචරමේ අුදුගානාාක්ගිහිල්ල මිනිස්සූ හදන වගේවල් අවුදු සීයක් වතයාගන්න අහපෝකඩනෝ. අහපෝ හත්නෝ. ඒකතමයි ස්වභාාවේ. හැබැයි චේතනාව අනුවයි කරමිපාකය හැදෙන්නේ. ඉතින් අපේ සැදහැබර බෞද්ධ පින්වතුන්. හැමෝම තමතමාගේ ජීවිතවලට පින්කාම් කරගන්න තෝනෙ. ඔය අන්‍යාගමිකය. ඔය ඒවාගීම නියත මේ මිත්‍යා දෘෂ්ටිකව විදිහටඉන්න කට්ටිය අන්තවාදී දේශපාලන කණ්ඩායන් වල සසාමාජිකයු. ඒවාගේීම ඔය නිරාගමකයෝ කියල ඉන්න ඒත් අන්‍යාගමික අතකොළු කියනෙ විදිහට ඔය ඇත්තු නටන්නවසනෑ. ඔබ ඔබේ ජීවිතයේ සැපවත් කරගන්න. දනවතුන් අතර දනවතෙක් වෙන්න පින්කංකරගන්න. බලවතුන් අතර බලවතෙක් වෙන්න පින් අංකරගන්න ඔය ඇත්තු කර්ම විපාක දැනගෙන චිත්තජ කර්මජය නාමරූපදධර්ම හට ගන්න විදිහ. ග කටයුතු කර ගන්න ඔය කවරුත් යන විදිහට නමේ ඔය ඇත්තන්ට විපාකේ හම්බුවෙන ඔබ රැස් කරගන්න විදිහට. ගොහම සදහැබර බෞද්ධ පින්වතන්නේ අපේක්සා රූහල් රැකබලාගන්න. ඒ අසරණයන් අසරනූනු හේතුවත් දැනගෙන ඒ අ රැකබලා ගැනීම පින් කමත් කර ගන්නවා. ඒවාගේම ලමානිවාස වැඩිහිත්නිවාස ඒ වීවගේීන අසරණයව සැකබලාගන්නේෙ ගැන අමුතුයෙන්ම බෞද්ධ පින්වතුන්ට උගන්න දෙයක් නෑ ඒ අයට කවරුණාව මෛත්‍රය දයාවේක, බුදුදහමෙන්ම ඒව හරියට උගන්නනවා. නිවගේම ආනිසංසා අතර ඉහළ මානි සංස ලැබෙන සාරීරික පාරිබෝයකු උද්්‍යසයකින තිවිද චෛත්‍ය මුළු කර ගත්ත, ඒ පින්කංවල හැටි පවා දේශනාකල් ලතියන උගන් නැනවා. ඉතින් අපේ සදැහැබර බෞධ පින්වතුන්ට නිරාගමිකයින්ගෙන් අමේ අමමුතුවේම බණහන්න අවසනහැ. ඒවාගේ අන්‍යාගමිකයින්ගේ අන්තවාදී දෙේශපාන කල්ලිවලින් අමතුයෙන් බණහන්න ඕන්න. ඒකට්ටයෙන් අපින් බණදහමිකන ගන්න. ඒයට අපි කියර දෙන්න,ගොහොමද කර්ණය විපාග දෙන්න කියලා. හැම බෞද්ධ පින්වතෙක්ම සසරින් එගොඩ වෙනකං කෑම්බීම ඉදුන්හිටුන් ආදේ ඕනහින්ද, හේටු සම්පත් ලැබෙන පින්කං කරන්න වග බලාගන්න. නිරාගමිකයින්ට අන්‍යාගමිකයින්ට අන්තවාදී දේශපාන කල්ලි වලසා මාජකයින්ට තරමක් හෝ. නොනැස පෑැදීවායි කියලා අපි ඔඕුන්දිහා බලාගෙනම.